යන්න පුළුවන් මාර්ගය විතරයි පෑදිලා තියෙන. අන්න ඒක තේරුම් අරගෙන කටයුතු කර යුතුයි කියන කාරණාවත් මතක් කරන ගමන් මම මේ ප්‍රශ්නේ අහන්න කලින් මාධ්‍යවේදී සහෝදරවරු මං හිතන්නේ කට හදාගෙන අපේ මන්ත්‍රීවරයෙකු වාඩුණු ගමන් අහන ප්‍රශ්නයක් තමයි ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද? ඊළඟ ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණ සූදානම්ද? ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕන ජනාධිපතිවරණයේ එන තෙක් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව පොදු ජන පෙරමුණ කතා කරන්න සූදානමක් නැහැ. මං හිතන ඉතිහාසෙත් අපි එහෙම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරනාට පස්සේ තමයි අපේ හරිම අපේක්ෂකයා අපි වේදිකාගත කරන්නේ. ඒ නිසා අපි වෙඩින් එකට අපි සූදානම්. ඒ වගේම අපි හෝල් එක සරසන කටයුතුත් අපි ඒ ටික කරගෙන යනවා. ඊට පස්සේ මනමාලියගේ පැත්තේ කටයුතු ටිකත් අපි කරගෙන යනවා. මනමාලි කවුද කියන කාරණාව වෙඩින් එක ඔන්න මෙන්න තියෙද්දි එළියට දැම්මොත් තමයි මං හිතන්නේ ඒකේ රසය වැඩි වෙන්නේ. හැබැයි එක කාරණාවක් එක් කියන ගා මතක් කරන්න ඕන. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් පොහට්ටුව නැතුව රාජපක්ෂවරු නැතුව මේ රටේ ජනාධිපතිවරයෙක් බිහි කරගන්න පුළුවන් බලවේගයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා මම හිතන්නේ ඒක නම් සිහිනයක්. මොකද හේතුව විධායක ජනාධිපතිවරු දෙදෙනෙක් ජනතා පරමාධිපත්‍යෙන් තේරුණු පක්ෂයක් තමයි පොදු ජන පෙරමුණ. මේකේ මහින්ද රාජපක්ෂ මහත්මයා අවසාන කාලේ නායකත්වයේ දුන්නට එතුමා දෙවතාවක් මේ රටේ විධායක ජනාධිපති ධූරයට ආවේ ජනතාවගේ ඡන්දෙන්. ඒ වගේම අවසාන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් විධායක ජනාධිපති ධූරයට එන්නේ පොහට්ටුව හා බැඳුණු ජනතාවගේ පරමාධිපත්‍යයෙන්. ඉතින් ඒ නිසා රාජපක්ෂවරු ගත්තොතින් මහ දැවැන්ත කඳවුරක් නිර්මාණය කරපු පක්ෂයක්. ඉතින් පොදු ජන පෙරමුණ කියන්නේ ප්‍රාදේශ සභා බහුතර බලය තවම අපි ළඟ තියෙන්නේ. පළාත් සභාව තිබුණා නම් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්නේ අපි. පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ අපි සතුව. ඒ වගේම සංවිධාන කටයුතු ගත්තොත් පහුගිය මැතිවරණයත් එක්ක සෑම ගමක් ගමක් පාසා රැස්වීම් මාලාවන් තියලා ආසන බල මණ්ඩල තියලා අදරත් අපි දිස්ත්‍රික් බල මණ්ඩල ටික තියාගෙන යනවා. මොන විදියට ප්‍රශ්න ඇති කරත් අපේ ගෙවල් කුඩු කරත් අපේ මන්ත්‍රීවරයෙක් මැරුවත් ඒ සංවිධාන කටයුතු අපි නතර කරලා නැහැ. ඒ නිසා බොහොම පැහැදිලිව මතක් කරන්න ඕන ඉදිරියේදී ජනාධිපතිවරණයේදී මොන ජනාධිපතිවරයා බිහි කරන්නත් පොහොට්ටුවත් රාජපක්ෂ කඳවුරත් අමතක කරලා ඒ කාර්ය කවුරු හරි කරන්න ඉන්නවා නම් දැන් බලන්න කළුතර දිස්ත්‍රික්කයට ගියාම රෝහිත අබේගුණවර්ධන කියන්නේ ජනතාවගේ හිත දිනාගෙන ජනතාවට දැවැන්ත සේවයක් කරපු නායකයෙක් ඉන්න රෝහිත අබේගුණවර්ධන මෙතුමා ඉන්න දිස්ත්‍රික්කය. ඒ වගේම තමයි නුවරට ගියෝතින් එහෙම මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමා මහා දැවැන්ත වැඩ කොටසක් කරපු දිස්ත්‍රික්කයක නායකයෙක්. ඒ වගේම තමයි කුරුණෑගලට ගියෝතින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මහා දෙවන්ත වැඩ කොටසක් කළ ජනතාවගේ ප්‍රසාදයට පත්වෙච්ච නායකයෙක්. ඒ වගේම තමයි අනුරාධපුරයට ගියාම චන්ද්‍රසේන අමාත්‍යවරයා ජනතාවගේ ප්‍රසාදයට පත්වෙච්ච දෙවන්ත ඇමතිවරයෙක් හිටපු දිස්ත්‍රික් නායකයෙක් ඉන්න දිස්ත්‍රික්කයක්. ඒ වගේම තමයි මොනරාගලට ගියාම සසේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා මහා දෙවන්ත වැඩ කොටසක් එක්ක දිස්ත්‍රික්කයේ කටයුතු ටික කරගෙන යනවා. හම්බන්තොටට ගියාම නම රාජපක්ෂ මැතිතුමා හා බැඳුණු දේශපාලන අධිකාරිය ඒ කටයුතු ටික කරගෙන යනවා. අපේ බදුල්ලට ගියාම අපේ දිස්ත්‍රික් නායකයා තේනුක විධාන ගමගේ ඇමතුමා ඒ වගේම මගේ සහෝදර දෙනිපිටියේ මන්ත්‍රීතුමා අපි ජනතාවත් එක්ක බැඳිලා කටයුතු කරගෙන යන්නේ. ඒ වගේ දෙවන්ත නායකයෝ ගණනාවක් රත්නපුර දිස්ත්‍රික්කයේ ගියාම පවිත්‍රා දේවි වන්නියාරච්චි මේ වගේ දේශපාලනයත් එක්ක පටබැඳුණු නාම ගණනාවක් එක්ක ග්‍රාමීය ජනතාවත් එක්ක බැඳුණු පක්ෂයක් තමයි පොදු ජන පෙරමුණ පොහට්ටුව කියන්නේ. අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න යුකලේකට අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.